24 විදර්ශනාවට යොමු කරන සැටි ආනාපාන භාවනාවෙන් ධානයන් උපදවාගත් යෝගාවචරයා එය විදර්ශනාවට යොමු කරගන්නා ක්‍රම දෙකක් වෙයි ධානයෙන් නැගී සිට ආස්වාස ප්‍රස්වාසයන් පරිග්‍රහණය කිරීම එක් ක්‍රමයකයි අනෙක නම් ධානාංග පරිග්‍රහණයයි එහි ආස්වාස ප්‍රස්වාසයන් පරිග්‍රහණය කිරීමේදී තමාට ප්‍රකට වූ ආස්වාස ප්‍රස්වාසයන්ගේ ආශ්‍රය ස්ථානය සලකා බලයි එකල ඔහුට එය හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන පවත්නා බවත් හෘදේ වස්තුව නම් කර්ජකාය බවත් එය සතර මහා භූතත් උපාදා රූපත් බවත් සලකා මෙසේ රූපේ පරිග්‍රහණය කෙරේ එය අරමුණුකට ඇති චිත්තචෛතසිකයෝ නාමයයි නාමයද පරිග්‍රහණය කෙරේ මෙසේ නාම රූප පරිග්‍රහණය වූ දිට්ඨි විසුද්ධිය උපදවා ගනි බොහෝ කලක් සිතට පුරුදුව ආ සත්ව පුද්ගල හැඟීම නැති කිරීමට සම්මුතිය බිඳගෙන එහි ඇති පරමාර්ථ ධර්මයන් තෝරා බේරා දැනගත යුතුය නාම රූප දෙක හැර සත්වේ පුද්ගලයක් නැතයි දැනීම පහළවන කල්ලි සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාසයෝ පහව යන්නාහ ප්‍රථමයෙන් සීල විසුද්ධි චිත්ත විසුද්ධි දෙක සමත භාවනාවේදී සම්පූර්ණව තිබූ හේයින් මේ දිට්ඨි විසුද්ධිය දියුණු වීමෙන් පසු ඔහුට නාම රූප ධර්මයන් පිළිබඳ ප්‍රත්‍යං පරිග්‍රහණය කළ හැකි වන්නේ එකල්ලි මේ යෝගාවචරයා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය හටගනිති සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හටගනි යනාදී ක්‍රමයෙන් දැක්කුණු පටිච්ච සමුප්පාදයේ සලකයි මේ හේතුඵල ධර්මයේ නියමාන්දමින් වැටහෙන කල්ලි ඔහු තුල පැවති තමා මීට කලින් සිටියාද නැද්ද යනාදී ක්‍රමයෙන් පහළවන සොලොස් වෙදෑරුම් සැකයත් බුද්ධාදී අටතැන්නි පැවති සියලු සැක තුනී වියයි සත්වයා දෙවියෙකු විසින් මවනු ලැබේ යනාදී මැවීමේ දෘෂ්ටිය නැති වේ මේ කංකා විතරණ විසුද්ධියෙන් පිරිසුදු යෝගාවචරයාගේ විදර්ශනා නුවණ තියුණු වේ එහෙයින් ස්කන්ධාදී ක්‍රමයෙන් ගෙන අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණ යන ලක්ෂණත්‍රය කාල වශයෙන්ුත් සන්තති වශයෙන්ුත් සම්මර්ෂණය දියුණු කරගෙන යයි සංස්කාරයන්ගේ පහළවීමත් නැතිවීමත් දෙක ඔහුට හොඳට වැටහෙයි මෙහිදී සම්මස්සන උද්‍යබ්බේ ඥානයන් පහළවීම නිසා නීවරණ කිලුටෙන් මිදුණු සිත පිරිසිදුය දියුණුය මේ හේතු කොටගෙන ඔහුට විදර්ශනා ආලෝකේ පහළ වෙයි ඒ සමගම ප්‍රීතිය පස්සද්ධිය ශ්‍රද්ධාව වීරිය කායික සැපය විසිතුරු නුවණ සිහිය උපේක්ෂාව නිකාන්තිය යන මේ ධර්ම පහළවන්නට පටන් ගනී මෙහි නිකාන්තිය නම් සියුම් තෘෂ්ණාව හේයින් ඒ සමග යෙදුන අවශේෂ ධර්මද බලාපොරොත්තු වන ගුණයට බාධක දේ වශයෙන් සලකා මේ මාර්ගය මේ අමාර්ගයයි විවස්ථා කොටගෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිසිදු වේ මෙසේ පස්වන විසුද්ධිය ලබා ගැනීම විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයෙකුගේ ප්‍රධාන ජයග්‍රහණයේ බව දත යුතුය ඊළඟට ඔහුට කටයුතු කරන්නට තිබෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සලසා ගැනීම සඳහාය. එය උදයබ්බේ ඥානයේ පටන් අනුලෝම ඥානයේ දක්වා ලැබෙන ඥානසය දියුණුවට පත් කර ගැනීමයි. සම්මස්සන ඥානය, උදයබ්බේ ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතු කම්ම්‍යතා ඥානය, පටිසංකා ඥානය සංකාරුපේක්කා ඥානය අනුලෝම ඥානයයි සංස්කාරයන්ගේ නියම තත්ත්වයේ ක්‍රමයෙන් වටහා ගන්නා විදර්ශනා ඥාන දසයක් ඇත්තේය. එහි කෙටි හැඳින්වීම මෙසේයි.
යෝගාවචරයාට ශරීරයේ පිළිබඳ ධර්ම අනිත්‍ය ආදී ලක්ෂණ තුනින් යුක්ත බව තමාගේ නුවණටම හොඳින් අවබෝධ වන තෙක් එහි ඒ ත්‍රිවිධ ලක්ෂණයන් ප්‍රකට වීම සඳහා නැවත නැවත සිතින් සැලකීමේදී උපදවා ගන්නා නුවණ සම්මස්සන ඥානයයි උදේවය දෙක සිතට පෙනෙන තෙක් ඒ ගැන කරුණු සැලකීමෙන් උපදවා ගන්න නුවණ උදේවය උද්‍යාබ්බේ ඥානය මෙහි ඒ ඒ ක්ෂණේනට හා ඒ ඒ ප්‍රත්‍යයනටද අනුරූපසේ අලුත් අලුත් ධර්මයන්ගේ පහළවීමත් වැඩිවීමත් උදේ නමේ ප්‍රත්‍යංගලත්ලත් පරිදි යම් යම් තැනක අලුතෙන් ධර්මය පහළ වෙද්ද වැඩෙද්ද ඒ ඒ තැන ප්‍රත්‍යන් නොලත් පුරාණ ධර්මය අතුරුදහන් වන්නාහ එය වයනම් වන්නේය මෙසේ සමෝහ වශයෙන්ද සම්තති වශයෙන්ද උදේ කොට්ටාසයාගේද වය කොට්ටාසයාගේද සම්මස්සනය උද්‍යාබ්බේයයි තේරුම් ගත යුතුය මේ උදේ වය කොට්ටාස දෙකෙන් උදේ කොට්ටාස මතුමත්තට ප්‍රකට වී ඉදිරිපත් වෙයි වය කොට්ටාසය වනාහි අප්‍රකටය අනිත්‍යතාවේ පරම කෝටියත් එයමය විදර්ශනා භාවනාවේද ඕනෑ කරන්නේද ඒ හොඳින් වටා ගැනීමය එයින් එයම හොඳින් වැඩෙන්නට සම්මස්සනය කිරීමෙන් පහළවන ඥානය බංග ඥානයයි සංස්කාරයන් බිඳි බිඳි යන සැටි දකින විට මෙසේ බිඳනේ ධර්මයන්ගේ නොයෙක් සිය දහස් දුක්වලට බිමක් වන හේයින් ඒ ඒ දුක් අනුව බියපත් විය යුතු ආකාරය සලකන මෙන් පහළවන ඥානය භය ඥානයයි ලෝකේ කිසියම් බියට හේතු දෙයක් දකින්නා හටද තමන් ළඟ යම් කිසි පිළිසරණ වන්නට කෙනෙකුන් ඇතොත් බියක් නැත. එබඳු පිළිසරණක් අසලක නැතොත් සත්වයෝ බියපත් වෙති. මෙසේ බියපත් විය යුතු ඒ ධර්මයන් පිළිබඳව කිසිවෙකුට වෙන කිසිදු පිළිසරණක් නැත. මෙසේ පිළිසරණක් නැති බව මහා ආදීනවයක් වශයෙන් සැලකීමෙන් පහළවන ඥානය ආදීනව ඥානය පිළිසරණක් කිසි අතකින් නැති හේයින් ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව කලකිරීම ආකාරයෙන් පහළවන ඥානය නිබ්බිදා ඥානය ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීම පහළ වූ විට එපා වූ විට එයින් තමා නිදහස් කර ගැනීමේ අදහසින් යුක්තව පහළවන ඥානය මුංචිතු කම්මිතා ඥානයයි හොඳටම එයින් නිදහස් වීමට කැමති වන්නාට ඉක්මනින් මිදීම සඳහා ඒ සංස්කාර ධර්මයන් සමසතලිස් ආකාරයකින් නොඑක් ආදීනයන්ගෙන් හොඳටම එයින් නිදහස් වීමට කැමති වන්නාට ඉක්මනින් මිදීම සඳහා ඒ සංස්කාර ධර්මයන් සමසතලිස් ආකාරයකින් නොඑක් ආදීනයන්ගෙන් පිරුණු දුක් ගොඩක් බව සලකා බැලීමෙන් මනාකොට පැතිර පවත්නාසේ පහළවන විදර්ශනා ඥානය පටිසංකා ඥානය ඒ සංස්කාර ධර්මයන්හි නොඑක් ආකාරයේ ආදීනව රාසිය හොඳින් අවබෝධ වූ කල්හි එහි නිකාන්තිය තණ්හාව ගෙවී යයි දුකින් නිදහස් වීමේ උපායත් එයම හේයින් දැන් යෝගාවචරයාට අධික ව්‍යායාමයක් අවශ්‍ය නැත සම වූ ව්‍යායාමයකින් සංස්කාරයන් පරිග්‍රහණයම කරගෙන යන්නට වෙයි මෙසේ සංස්කාර පරිග්‍රහයයි මධ්‍යස්ථායෙන් යුක්ත වූ එසේම සංස්කාරයන් කෙරෙහි බයත් ඇල්මත් දුරලා උදාසීන භාවයෙන් යුක්ත වූ ඥානය සංකාරුපේක්කා ඥානයයි මතු ලබා ගත යුතු මාර්ග ඥානයේ ඉසිලීමට සමර්ථ භාවයෙන් මාර්ග ඥානයාගේ පැවැත්මට අනුකූල වූ තදින් බලවත් වූ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ හෝ ත්‍රිලක්ෂණ ඉතා හොඳින් ප්‍රකට වන හේයින් මුලදී ලැබුණු ඥානයට අනුකූල වූ හෝ මතුමතු ලබා ගත යුතු මාර්ග ඥානයට පාදක වන හේයින් ඔවුනට අනුකූල වූ හෝ විදර්ශනා ඥානය අනුලෝම ඥානයයි